morning, all you beautiful people. This is Nirosha, and you're watching the most wanted talk show in town. Showtime with Niro. බොහෝ දෙනා රටේ ලෝකේ කවුද මොනවද කරන්නේ කියලා හොයනවා හා සමානම උනන්දුවක් උද්‍යෝගයක් තියෙනවා මගේ ගෙදරට නිරෝ ගෙදරට ඉරිදා උදේ 10ට එන්නේ කවුද කියලා දැක බලා ගන්න එයාලා ඇවිල්ලා මොනවද කරන්නේ මොනවද කියන්නේ කියලා දැනගන්න අහගන්න ඉතින් මාත් මගේ ගෙදරට ඉන්වයිට් කරන්නේ මේ ශේෂ්ත්‍රයේ මට මුණ ගැහුණු අතිවිශේෂ සුවිශේෂ පුද්ගලයින්ටම තමයි ඉතින් ඒ අතරින් මේ යුවළ ගැන කොහොමද කෙටියෙන් කියලා ඉවර කරන්නේ අපේ සිංහල සිනමාවේ යුගයකට හිමිකම් කියන එතන විතරක් නවතින්න නැතුව යුග යුග එකතු කරපු අනාගත යුගයන් බිහි කරන්න උදව් කරපු යුග ගණාවක අමතක නොවන චරිත දෙකක් එතකොට ඔවුන්ගේ රංගන හැකියාවේ දක්ෂතාවයෙන් විතරක් සිනමාව පෝෂණය කරන්න තව බොහෝ දෙනාව සිනමාවට හඳුන්වා දීපු බොහොම නිර්ලෝභ විදිහට ඒ වගේම මං හිතන්නේ බොහොම සන්තෝෂයෙන් සතුටෙන් බොහොම සමකාමීව සැහැල්ලු සරල සාර්ථක ජීවිතයක් ගත කරන කොටින්ම කිව්වොත් සිංහල සිනමාවේ ආදරණීයම යුවළ තමයි මේ මම මීට වැඩි කියන්න ඕනෙත් නැහැ කිව යුතුත් නැහැ බලන්න මේ කවුද Good morning. Welcome Bye. To my home sweet home. All in black. ඉතින් කොහමද? කොහමද? Trap. කාලෙකින් දකිලා වීම සතුටක් මගේ පරණ ගෙදරට ආවට පස්සේ මගේ අලුත් ගෙදරට invite කරලා එනකන් නොයිව සිල්ලෙන් මම හිටියේ. Traffic. දැන් හරි. Traffic. Okay. ඒ අනිත් හැමෝමත් මගේ ගෙදරට එනකම මම හිතන්නේ ඒක තමයි ගොඩක්ම traffic. ඔව්. ඉතින් මම විශේෂයෙන් අහන්න යන්නේ කොහොමද කින්ද මන්ද කියලා මොකද මම දන්නවා රෝයි සුමනා යුවල කියන්නේ හැමදාම හැම වෙලේම සතුටින් සැහැල්ලුවෙන් ඉඳ දෙන්නේ කියලා මං හරි නේද හරි ඒක ඉතත් එහෙමයි අදත් එහෙමයි ඒක හෙටත් එහෙමම තමයි ඕකේ මංගාව බොහොම රසවත් කෝෆි එකක් තියෙනවා ආපු ගමන් කෞෂන් 3 in 1 කෝෆි මම ඒක හදන ගමන් ඊට වැඩි රස දේවල් ටිකක් අහන්න කැමතියි රසවත්ම නිවුස් එක වෙන්නේ රෝයි සුමනා යුවළගේ රසිකාවියන්ට අනාගතයේ මේ යුවළ කොහමද කොහෙන්ද මොනවයින්ද දකින්නේ ඒ වගේම කරපු අලුත් නිර්මාණ මොකද මම දන්නවා අනිවාර්යයෙන්ම තව කට්ටියක් සිනමාවට හඳුන්වලා දෙනවා ඇතිනේ අනිවාර්යයෙන් මේක මං හිතන්නේ දැන් ප්‍රැක්ටිස් එකක් නේද මට කියන්නකෝ මොනවද අලුත්ම තොරතුරු කියලා ඉතින් ඔය ඉතින් අලුත්ම තොරතුරු අපේ ඇමරිකාවේ ගිහිල්ලා කරපු පින්තූරේ ඕකේ කොහමද ඒකේ තත්ත්වේ තත්ත්වේ ඉතාම හොඳයි ඕකේ අපි ප්‍රීමියර් එක තිබ්බා එල්ඒ වල හොලිවුඩ් වල රයිට් ඉතා සාර්ථකයි අහහ ඒ වගේම දැන් ඉතින් ඉතාමත් දැන් මේ වසරේ අවසානයේට පෙර මෙහෙ තිරගත කරනවා නේද සුමන ඔව් වාව් එතකොට මේ ගමනත් ඉතින් අලුත්ම නළුවෙක් අපි ඒක තමයි තරුණ නළුවෙක් හොඳ ලෝන්ච් එකක් වේවි ඒ දිනටත් මොකද රොයි සුමනා ප්‍රොඩක්ෂන් එකකින් කෙනෙක් එනවා කියන්නේ ඉතින් එයාගේ අනාගතය ස්ථාවරයි නේද ඔව් මොස්ට් වෙල්කම් බලන්න කොහොමද කියලා ටේස්ට් එක තෑන්ක්ස් රයිට් ඉතින් මේ ඒ නිර්මාණ කරනකොට දැන් මේ දෙන්නගේ තියෙන මේ අන්ඩර්ස්ටෑන්ඩින් එක මේ දෙන දෙන කම්ප්ලිමෙන්ට් කරගන්න එක මේ හැමදේම බලපානවා. එතකොට දැන්
සුමනාක්ක ප්‍රඩක්ෂන් එක කස්ටියම් ඒවල අනිත් බැග්‍රවන්් චෙක එක හැඳල් කරන්න නැත්තං රෝය අය වැඩ කරන්න නැද්ද? මගේ අම්ම එනම් මම කොට උඩ මගේ මම චිත්‍රපටි අධ්‍යක්ෂක විතරයි. ඉතුරු වැඩ කොටස සියල්ලු දෙයක් තිරෙන් පිටුපත් මෙයාත් කරලා දීලා. ඇත්තටම ලංකාවේ කරනකොට නම් මට එච්චර අමාරුවක් නැහැ. ඔව් මේක කරන්න. නමුත් ඇමරිකාවේ ප්‍රොඩක්ෂන් එක කරනකොට කෝඩිනේට් කරේ මමයි. ඒ පැත්තෙන් එල්ලේ වලින් කීත්‍රංග රෝයිගේ ගෝලේ. ඔව් එයා තමයි එයි මායි එකහු වෙලා කෝඩිනේට් කරේ. ඉතින් හරිම අමාරුයි. හැමතිස්සෙම ෆෝන් එකේ කෝ ස්කයිප් එකේ ඉඳගෙන එන ආටිස්ට්ලව පෙන්වන්න ඒ වගේ දේවල් තියෙනවනේ කරන්න. ඉතින් ඒක ඔක්කොම කරලා කොහොම හරි ලෑස්ති කරගෙන ගිහින් කරලා ආවා අපි. හරිම සුන්දරයි. මේ කොහොමද ඉතින් මේ ඔය දෙදෙනාගේ ප්‍රොඩක්ෂන්ස් වල ඉන්න අනිත් කට්ටියක් කියන්නේ මේ තා සුන්දරයි කියලා. මොකද ඒ කියන්නේ වැඩියට අමතරව මම හිතන්නේ එන්ටර්ටේන්මන්ට් වැඩි. වැඩි වැඩි. නේද? මේ ඩිරෙක්ටර් පවා එහෙමයි නේද? ඒ කියන්නේ ඩිරෙක්ටර්ගේ ඩිරෙක්ටර් කමක් නැහැ. චිත්‍රපට කම්පැනි කමද කරනව නේද? මොකද? ඩිරෙක්ටර් වගේ නෙමෙයි, හරි යාළුවෝ වගේ. ඉතින් හොඳට ඒකලංව විනෝද කරගෙන අතරම අලුත් එක්කෙනෙක් ආවත් එයාගේ සබකොලේ නැති කරන්න මෙයා දන්නවා. හැබැයි කාලයක් දෙන්න හොරෙන් මුණ ගැහුණා නේද? කාලයක් නෙමෙයි අවුරුදු 5ක් විතරනේ. සෑහෙන කාලයක් ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් ඒක ලොකු විශාල වෙනසක්. දැන් අපි දෙන්න යාළුනාට පස්සේ අපි මම කිව්වා ඒක මම දැනගෙන හිටපු දෙයක් මගේ පළවෙනි අධ්‍යක්ෂක කියපු දෙයක්. මං කිව්වා මේ අපේ සම්බන්ධයේ කිසි කෙනෙක් දැනගන්න ඕනේ නැහැ. ඒ දැනගත්තොත් අපි දෙන්නගේ දැන් මේ දෙන්න ඉන් ලව් කියලා දැනගත්තොත් ජනප්‍රියතාවේ අපි දන්නේම නැතුව බයිනෝ. ඕකේ. ආ මොකද රසවත්තාවේ ඉන් ලව් නේ. ඔය දෙන්නත් එක්ක නේද? ඒගොල්ලන් ඩ්‍රීම් කරන්නේ අපි ගැනනේ. එතකොට ඒගොල්ලෝ දැන් චිත්‍රපටියක් බලන්නේ නිරෝජා. අර ඒක තමයි මේවා එක. ඉතින් ඒගොල්ලෝ මේ පෙම්වතා කරගන්නවනේ. ඔව්. තමන්ගේ පෙම්වතා තමන්ගේ පෙම්වතා කරගන්නවා. දැන් අර විදිහට ආපු ගමන් ඒ අප්සෙට් යනවා. ඒක නිසා අපි දෙන්න කොටින්ම මගේ ජෝදේව් ආනන්ද මගේ හොඳම මේ අධ්‍යක්ෂක ගීතා සුජීවා සුනේත්‍රා සූකිරි කෙල්ලෝ එය කරපු එයාටවත් මම කියලා නෑ මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. මගේ ලව් ලෙටර්සුත් වැඩි, මෙයාට එන ලව් ලෙටර්සුත් වැඩි. මෙයාටත් දැන් ඕගාලා නළුවොත් ආදරේ කරනවා. ඕ මට නිලියොත් ආදරේ කරනවා. ඒ වගේ ප්‍රේක්ෂකයොත් ආදරේ කරනවා. ඒක එළි වුණා එක්කෙනෙක්. කවුද? මගේ හොඳම යාළුවා ෆ්‍රෙඩි සිල්වා. ඌ විතරයි මේක දන්නේ. දැන් සුනේත්‍රා කියන ෆිල්ම් එකට නිලියෙක් හොයනවා. දැන් ජෝදේව් කියන දැන් මේකට හරියන්නේ නැහැ. දැන් සැරට කතා කරන සැර එක්කෙනෙක් වගේ ඒ වගේ වෙන හොඳට ඩාන්ස් කරන්න පුළුවන් හොඳට මේ මං මගේ ආවල් නිලිය ඕන මට මෙයා නිලිය ඕන ඕනේ. කියනකොට ෆ්‍රෙඩි කිව්වා විශ්ව දේවානන්ද මේ මෙයාට හොඳ ලස්සන කෙල්ලෙක් ඉන්නවා කියලා. What? Why didn't you tell me? අම්මයි එතනින් එළියට. ඒ වුණාට ඉතින් අපි දෙන්නගේ මේක දැනගත්තට පස්සේ මගේ මට ලව් කරපුවෙන් එහෙම පොඩ්ඩ පොඩ්ඩ අඩු වුණා. ඒ වුණාට හැම දිනම අඩුණත් කමක් නැහැ නේ මේ හැමෝටම හරියන මේ එක්කෙනෙක් ඉන්නේ නේද? හැමදාටම නේද? ඒ අන්ඩර්ස්ටෑන්ඩින්ග් 35 විශ්වාසය. ඒක තමයි මාෂාල්ලා. ටච්වුඩ් හොඳයි. දැන් එහෙමනම් රසවත් කතා බහට පසු රසවත් කෑමක් මේ බුක්ති මේ පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා. හරිද? කොහොමද වැඩි? ඉවරයි. හැබැයි රෝයගේ ට්‍රික්ස් තුනක් දැනගත්තා. සුමනාකිගේ මේ කට් මේ ට්‍රික් මට හද ට්‍රික් එක නම් හොයාගන්න බැරුව. මේකද මේකද මේ ආ ආ පරණ පුරුදු තැනක් වගේ හොඳයි. මම තරගයක් කියලා කිව්වද මේක? නෑ නේද? මොනවද? මම තරගයක් කියලා කිව්වෙ එහෙම නෑ නේද මේක? ඒ වගේ නේද නිකන්? ඒ වගේ වගේ තේ. මේ සුමනා කිරේ එකෙන් සාමාන්‍යයෙන් කිචන් එකට ගියාම ඉවසILLක් නැද්ද? මේ වැඩේ කරලා ඉවර කරනකම්. නෑ නෑ තමයි දැන් මම ලුණු කපනවා නේද? කපනකොට ඕ ඉක්මනට කපන්නකෝ. ආ. මේ සමාල්ලා නම් හත කැපෙයිද දන්නේ නැද්ද? ඒක මම ලුණු කපන්නේ නෑ. කපන්නේ ලුණු එක කපා ගන්න ඕනේ. ඔය ලුණු ගෙඩියක් කපන්න මට යනවා කොහොමද පැය භාගයක් විතර. එහෙනම් අද කපන්න එපා මේ රෝයයි ලුණු. මේ වෙලාවට ලුණු. මේ දීපපත්තු කරන්න නෝ.
මේ කාලේ කොහොමද මේ ෆිල්ම්ස් හැදෙන විදිහ සහ කොහොමද මොකද මේ කරන්ට් ට්‍රෙන්ඩ් එක දැන් මොකද මාකට් එක ඒ කරන්ට් ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා දැන් ඇත්තටම අපේ තාක්ෂණයේ දිනුනවා ඒ තාක්ෂණය තුලින් ඉතින් ගොඩාක් තරුණ අපේ තරුණ දක්ෂ අධ්‍යක්ෂකවරු ඉන්නවා ඒ අය බලන්නේ මොකක් හරි නැවුම් අලුත් දෙයක් කරන්න ඉතින් මේ අලුත් දෙයක් කරලා මේ සිනමාව ඒ කියන්නේ නර පරණ ක්‍රමයටම නැතුව ඒ සිනමාව ටිකක් වැඩි දියුණු කරන්න. ඉතින් එහෙම කරන්න ගිහිල්ලා සමහර අයගලන්ට වර්ධිනවත් සමහර අයගලන්ට හරියන්නේ නැහැ. ඒතර ලක් එක බලපානවද සෑහෙන්න මේ ඉන්ඩස්ට්‍රි? ලක් එක කියන්නේ මේකයි ෆිල්ම් එකක් සක්සස් කරන්න නිරෝෂා ෆිල්ම් එකක ප්‍රසන්ටේෂන් එකක් කියන්නේ. ඉදිරිපත් කිරීම නේද? ඒක තමයි ඉදිරිපත් කරන ආකාරය. කන්ටෙන්ට් එක. ඔව්. ඒ මොනවා වුණත් ප්‍රසන්ටේෂන් ඒක තමයි අපි ඉගෙන ගන්න තියෙන්නේ. මට නම් ගුරුනාසලයි කියන්නේ මම ඔක්කොම මගේ තමන්ගේ ගුරා තමන්මයි නෑ මගේ අධ්‍යක්ෂකවරු ඔක්කොගේම මම ඒ කාලේ මම රඟපාපු අධ්‍යක්ෂකවරු ඉන්නවා ඒගොල්ලන්ගෙන්ම ඉගෙන ගත්තා ඕකේ ඔන් ද ජොබ් ට්‍රේන් වුණා ඕ යස් රයිට් එතකොට දැන් සමහර කෙනා මෙහෙමයි දැන් ප්‍රේක්ෂකයෝ මෙන්න මේ වගේ චිත්‍රපට තමයි බලන්න ඕනේ එතකොට තමයි රසවත්තිසාවේ උසස් මේ වගේ දේවල් බාල දේවල් ඕ එහෙම කෙනෙක්ට කියන්න පුළුවන්ද බෑ ඒක මේ හදාගත්ත දෙයක් දැන් ඔය සම්භාව්‍ය සිනමාව කියලා කියනවා නේද? ඒ බොරු කතන්දරයක්. කියන්නේ චිත්‍රපටි හොඳ නරක. බලන්න පුළුවන් එක සම්භාවිය තමයි. බලන්න බැරි එක විනාසයි. ඕකේ. තා පොඩ්ඩක් තියන රන්නන් පාටෙන්. නෑ හැබැයි මේ අපේ රෝයර් නම් කිසිම දෙයක් කරන්න සිද්ධු වෙන්නේ නෑ. ඔව්. මෙතන මට අර කතා කරලා කියන්න වෙනවනේ මේක කරන්න මේක කරන්න මේක ඊට වඩා අමාරුයි මට මේම දෙයක් වෙනවා ඉදිරියට ආවිල්ලා මේක ඉවර කරන්න නම් පුළුවන් කොහොමද වැඩි? ඉවරයි. හැබැයි රෝයගේ ට්‍රික්ස් තුනක් දැනගත්තා. සුමනාකිගේ මේ කට් එක මෙට්‍රික් මට හදන ට්‍රික් එක නම් හොයාගන්න බැරුව ගියා. බැරුව ගියා. එතුගේ ඔය දෙන කතාව නේ. ස්ටන්ඩ්මක් වගේ එක. නෑ නෑ. ඔය දෙන කතාව. ඒකනේ. රයිට්. ඔව්. දැන් කන්නේ. තාම ඉතුරු කරලා හොඳ ලස්සනට හදලා තියෙනවා. අවශ්‍ය කරන මිරිස් කුඩු අරවා මේවා දැම්ම නේද මුදට. නෑ නෑ නෑ. ඒ කියන්නේ මම හැදුවට පස්සේ තමයි. ඕකේ. ඇයි මේවා කෙරුවද කියලා අහන්න. හරි හරි. පෝස් ප්‍රොඩක්ෂන් එක වගේ නේද? ඔව්. දැන් එහෙනම් අපිට පුළුවන් රස බලන්න. පුළුවන්. ආ අනිවාර්යෙන්. එහෙනම් මම සර්ව් කරන්න. Thank you. You're most welcome. Thank you. My pleasure. I'll pay you any time. Maybe too. Hi. Okay. Thank you. Right. Now we have to come. Yes. Cheers. 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 කට්ලට්ස් කොච්චර හොට්ද කියනවා නම් මයි ගෙදර කොච්චර ඒසි තිබ්බත් දැන් හොට් හොට් ඔල් හැබැයි මට තව හොට් නිවුස් එකක් ආවා. ඔව් මොකක්ද ඒ? යුවල ගැන. දැන් රෝයා යේනේ හිමිකම් කියන්නේ මේ ෆස්ට් ඉංග්‍රීසි ෆිල්ම් එකද නේද? අනිවාර්යයෙන්. නේද? ඔව්. ඒක ඊට පස්සේ ඉට්ස් මැටර් ඔෆ් ලව් ආවා. ඔව්. මැටර් ඔෆ් ලව්. ඊට පස්සේ තව අලුතෙන් තව ඉංග්‍රීසි චිත්‍රපටයක් කරන්න අදහසක් තියෙනවා. හරි. නෑ නෑ නෑ. නැවත වරක් ඇමරිකාවේ චිත්‍රපටයක් හදන්න. ආ ඕකේ. ඔව් ඒක ඉංග්‍රීසි ලෝකයේ ලේක ඇමරිකාව වල ඔව් ඇමරිකා ඕල් රයිට් ඕකේ තව අලුත් ෆිල්ම් එකක් ඔව් ඕකේ අපි අරන් දිනවා දැනට මූලික අඩිතාලම දාගෙන යනවා ඕල් රයිට් දැන් මගේ වෙලාවේ තියෙනවා මේ වෙලාවට කල යුත්තේ මේකයි කියලා හරියට හරි ඒ තමයි සෙල්ෆි එකක් ගන්න එක ඕකේ මෙතන අපි සෙල්ෆි මොමන්ට් එක අපි රෝයයට බාර දෙනවා හරි ඕකේ දැන් සාමාන්‍යයෙන් අපි ෆොටෝග්‍රාෆ් එකට කියන්නේ චීස් නේ නමුත් මගේ ෂෝ එකේ අපි කියන්නේ ෂෝ ටයිම් විත් නිරෝ කියලා ඕකේ හා
So let's pose. 1, 2, 3. Oh. Showtime with Niro. එහෙනම් කාගේ කේන්දරේද මේ වෙලාවේ බලගත් කියලා හොයාගන්න පුළුවන් වෙයි මේකින් දිරන කෙනාට අනුව. ඔන්න මේ තමයි කෞෂං ස්පෙෂල් කෝෆි හැම්පර් එක. මේක තමයි මේ සෙග්මන්ට් එකට හොඳින් මුහුණ දෙන කෙනාට ලැබෙන ත්‍යාගය. ඇට්‍රැක්ටිව් නේද? ඇට්‍රැක්ටිව්. හරි බලස්සනයි. Yes. Okay. ඉතින් it's a worth fighting for. ඒ නිසා කවුද මුලින්ම ෆයිට් කරන්නේ? රොයි. නෑ. ඔයා ෆයිට් කර. නෑ නෑ නෑ. ඔබ සටන් ජවනිකාවක වීරයා නම් දුෂ්ටයා ලෙස තෝරා ගන්න කැමති මොන නළුවවද? විල්සන් කරුණාරත්න. ඕකේ. එක දවසක් හෝ එක් සිදුවීමක් ඔබේ ජීවිතය වෙනස් කරපු. රෝයාගේ ජීවිතය වෙනස් කරපු එක් එක දවසක් එමෙත්ත එක සිදුවීමක්. ඒ සිදුවීම නම් ඉතින් වෙන දෙයක් නෙවෙයි මගේ පෙම්පතිව නියම පෙම්පති හමු වුණ දවස. ඕකේ. ගුඩ්. ඔබ බලාපොරොත්තු වුණ නමුත් නොලැබුණ ඇගයීමක් හෝ සම්මානයක්. ගෙදර බුදුන් අම්මා චිත්‍රපටිය. ඕකේ. ලැබුණේ නැහැ. ලැබුණේ නැහැ බොහොම අවාසනාවන්ත විදිහට ඒක කැපිලා කියන්නේ. ඕකේ. රයිට්. එදා තිරයේ සුමන අමරසිංහ සමග පෙම් කරනවාට මම දන්නවා දැන් පෙම් කරනවාට කිසිම ප්‍රශ්නයක් නැහැ මොන නළුවත් එක්කත්. නමුත් චුට්ටක් හරි සුමන අමරසිංහට පෙම් කරද්දී හිතේ ඉරිසියාවක් දැනුනේ කුමන නළුවා සමගද? කිසිම කෙනෙක් කිසිම නළුවෙක් සමග මට ඇති වුණේම නැහැ. ඒක අවංකව ප්‍රකාශ කරන්න. නිකන් හරි චුට්ටක් ඇති වුණේ කවුද කියලා කියන්නේ. ඒකනේ. ඇත්තකට කපන්නේ නැහැ දැන්නේ. නෑ ඇත්ත ඒ කියන්නේ මට බොරු කියන්න ඇත්ත බෑ. ඉතින් එහෙම එකක් නම් උනේ නෑ. හිතුනේ මනේ. අයියනේ ෂාරුක් ඛාන් එක්ක. වයි වයි අඬුවේ ෂාරුක් ඛාන් එක්ක. අපි මේ විදිහේ උත්තරේ බාර ගන්නවා. ඔල්රයිට්. ඕකේ. මේ චිත්‍රපටවල නම් වඩාත්ම ගැළපෙන්නේ ශේෂ්ත්‍රේ කුමන පුද්ගලයින්ටද? ලොකුම හිනාව. ලොකුම හිනාව මම කියන්න ගියනම් දේශපාලඥයන්ට කියලා. ඕකේ. ඊට අමතරව ඒක ඔපින්නේ. ඕකේ හොඳයි. අපි නෑ යාට දෙමු ඒක. ඒක තමයි ඒක තමයි. ඔව් ඒක හොඳයි. කපටි ආරක්ෂකයා. ආයෙ ගොන්න දෙන්න වේද? නෑ. කපටි ආරක්ෂකයා. කපටි ආරක්ෂකයාට දෙන්න පුළුවන්. නෑ රෙක්ස් කොඩිපිලි. ඕකේ. ගුඩ්. හදිසි විවාහය. හදිසි විවාහය. ඒ කියන්නේ මේ හදිසි විවාහය. ඔව්. කාදෙට පුළුවන් මේ කවුද මේ අපේ අර කවුද? සනත් ගුණතිලක. ඕකේ. ගුඩ්. හරි. ගුඩ්. ඔව්. ටොම්පචයා නම් මම. ඕකේ. කලකලදේ පලපලදේ. කලකලදේ පලපලදේ නම් මං හිතන හැටියට මට කියන්න බොහොම අමාරු දෙයක්. ඒ කියන්නේ කියලා කියාපු මිනිහාවිල්ලා මට කලකලදේ පලපලදේ කරයි දන්නේ. හැබැයි එහෙම කෙනෙක් ඉන්නවා. ඔව්. එහෙමද? ඔව්. ඕකේ. සැමියා බිරිඳගේ දෙවියාය. නම ඉන්නේ මේක අපේ මේ. විජේරත්න වරකගොඩ. ඕල් රයිට්. Good. Next question. මේ අයව රංගන කුසලතාවයට අනුකූලව අනුපිළිවෙලින් නම් කරන්න. සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, රංජන් රාමනායක, රවීන්ද්‍ර රන්දෙනිය, කමල් අද්දරාරච්චි. ඔව්. ඒගොල්ලන්ව in order of acting skills. In order of acting. රවීන්ද්‍ර රන්දෙනිය. Okay. සනත් ගුණතිලක. කමල් අද්දරාරච්චි. කවුද? ජීවන් කුමාරතුංග, රංජන් රාමනායක. රංජන් රාමනායක, ජීවන් කුමාරතුංග. ඕකේ. මේ අයට අවවාදයක් දෙන්න. ඔව්. සංගීත වීරරත්න. ඇඟ තව ටිකක් අඩු කරගෙන ඒ හොඳට චිත්‍ර හදාගෙන මම ඉන්ට්‍රොඩියුස් කරපු පළවෙනි නිලියනේ නැවත වරක් ප්‍රධාන නිලියක් හැටියට එන්න කියලා. ඔයාගේ චිත්‍රපටිය. රීලෝන්ච්. මගේම චිත්‍රපටිය. ඕකේ. දිල්හානි ඒකනායක. දිල්හානි ඒකනායකට මම දෙන්න කියන්න පුළුවන් අහිංසක චරිතවලට වඩාත් යොමු වෙන්න.
හැකි සුමනා අමරසිංහ. සුමනා අමරසිංහ. එතකොට සුමනා අමරසිංහ නමට කියන්න පුළුවන් හොඳ චණ්ඩි රොෆලින් වගේ චරිතයකට රඟපාන. ඔව්. සබිත පෙරේරා. සබිත පෙරේරා මම කැමති නැවත වරක් අර පකිස්තාන් පින්තූරයක ඇඩ් කරන්න බලන්න. ඕකේ. නිරෝෂ පෙරේරා. නිරෝෂ පෙරේරා. හොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන නිළියෙක් හැටියට රඟපානවා බලන්න මම ආසයි. ඒ ආසයි කියන්නේ නේද? ඒක කවදාවත් වෙන්නේ නැහැ නේ ඒකයි. ආසාව එහෙම තියෙන්නේ. ඕකේ. හොඳයි. අවවාදය. එහෙනම් මේ දේවල් හෝ මේ අය අතරින් එක් අයෙක් හෝ එක් දෙයක් තෝරගන්න. බන්දු සමරසිංහද ටෙන්සන් කුරේද? එතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. බන්දු සමරසිංහද ටෙන්සන් කුරේද? මම ටෙන්සන්. මොකද ගමේ මිනිහා ඉන්න. ඕකේ. ඇලෙක්සැන්ඩර් ෆර්නාන්ඩෝද රොබින් ෆර්නාන්ඩෝද? රොබින්. යසපාලිත නානායක්කාරද සුනිල් සෝම්පිරිස්ද? යසපාලිත. සුදු පිරුවටද රෑ දැනියෙල් දවල් මිගිල්ද? සුදු පිරුවට. සංගීත වීරරත්නද දිල්හානි අශෝකමාලද? ඒගැනේ දෙන්නම ඕනට කවුරු කියන්නද? කවුරු කියට නවත් ඉතින් කරන්න දෙයක් නෑ. කවුරු තරාවෙන්නෙත් නෑ සංගීත. මගේ නිලියෙන මගේතන්නේ හොඳ පුරා නේද? ඕකේ එහෙනම් දැන් සුමනාගේ ටර්න් එක. රයිට්. ලෙට්ස් ස්ටාර්ට්. බ්ලෙස් කරාද? ගුඩ්. ඔබ නළුවෙක් නම් පෙම් ජවනිකාවක් කරන්න තෝරගන්න නිලිය කවුද? නළුවෙක් නම්. නළුවෙක් නම් නිලිය. ඩග්ගර කියන්නු. දිල්හානි එකනායක. ඕකේ ගුඩ්. වෙනස් කරන්න පුළුවන් නම් කියලා හිතෙන ජීවිතේ එක් දවසක් හෝ සිදුවීමක්. මහත් වෙන එක. ඕකේ. ලංකාවේ සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් ඔබට දේවල් තුනක් වෙනස් කළ හැකි නම් මොනවද වෙනස් කරන්න කැමති? සිංහල සිනමාව කර්මාන්තයක් විදිහට බාර ගන්නවා. සිනමාවේ ඉන්න හැම නළුනිලියන්ටම ප්‍රොෆෙෂනල් කියන්නේ ප්‍රවීණ නළුනිලියන්ට දෙනවා මොනවාද මොන දීමනාද ඒකට කියන්නේ පෙන්ෂන්. ලොකු පෙන්ෂන් ක්‍රමයක් හරිගස්සනවා වෙනස් කරනවා. අනික එක චිත්‍රපටි අපේ ලංකාවේ පෙන්නන හැම චිත්‍රපටියක්ම රටේ ඉන්න හැම නගරිකම ඉන්න ජන තානාධිපතිවරුන්ට කියනවා එක ෂෝ එකක් හරි ඒ රටවල්වල පෙන්නන්න ඕනේ. නැත්තම් ඒ වටික ඔක්කොම වෙනස් කරලා ඒ විදිහට කරනවා. ඔබ බලාපොරොත්තු වුණ නමුත් ඔබට නොලැබී ගිය අවස්ථාවක්. ලෙස්ටර් ජේම් පීරිස්ගේ ආචාර්ය ලෙස්ටර් ජේම් පීරිස් මහත්මයාගේ මම ඉස්සෙල්ලම රඟපාන්න ගියේ ජෝ අබි වික්‍රමත් සමග ඒ තුමා අධ්‍යක්ෂණය කරන්න හිටපු චිත්‍රපටියක. ඒක මට නොලැබී ගියා. ඕකේ. ඒක තව මතකයිනේ. තාම මතකයි. 70 දශකයේ ජනප්‍රිය තරුවක් වීමේ එක් වාසියක් වගේම එක අවාසියක්. ගොඩක් චිත්‍රපටි මං හිතන්නේ මට කරගන්න බැරුව මං වෙන වෙන ඒගොල්ලන්ව ඇරියා. ඒක තමයි ඒක මට කියන්නේ වෙලාව කලමනාකරිත්වය හරියට කරගන්න බැරි වෙච්ච නිසා ඒ චිත්‍රපටි මම මගේ හරියක් කියලා වෙන වෙන ඒගොල්ලන්ට ඒවා දුන්න එක මං කරගත්ත ලොකු මෝඩකමක් කියලා හිතෙනවා. ඕකේ. එදා තිරේ රෝයිඩි සිල්වා සමග පෙම් ජවනිකා කරනවාට ඔබ අකමැතිම නිළිය කවුද? එහෙම නැත්නම් ඉරිසියාව හිතුනේ සන්ධ්‍යා කුමාරිට. කොමන නිළියට පෙම් කරන්නේ? සන්ධ්‍යා කුමාරිට. සාධාරණයිනේ. අතිශය සාධාරණ. අතිශය සාධාරණ. නැත්නම් ලෙඩක්. 70 දශකයේ හිටියනම් හොඳයි කියලා හිතෙන වත්මන් පරපුරේ නළුවා කවුද? සාරංග දිසාසේකර. මේ දේවල් අවශ්‍ය වන්නේ ශේෂ්ත්‍රයේ කුමන පුද්ගලයින්ටද කියලා කියන්න. ඔරලෝසුවක් කාටද දෙන්න ඕනේ වෙලාවට වැඩ කරන්න? රංජන රාමනායකට. ඕකේ ගුඩ්. එක්සර්සයිස් මැෂින් එකක් කාටද අවශ්‍ය? එක්සර්සයිස් මැෂින් එකක් කාටද කියන්නේ නළුවන්ට දෙන්න ඕනේ. ඕනේ කෙනෙක්. සනත් ගුණතිලක. ඕකේ. හොඳ හෙයා කට් එකක්. රූපලාවණ්‍ය ශිල්පියෙක්. ඔව්. හොඳ හෙයා කට් එකක් දෙන්න ඕනේ. රොනි ලීජ්ට්. ගුඩ්.
එයා තමසම කියනවා ඔව් මගේ මේ හෙයා කට් එක ලස්සනයි නේද කියලා කොහිල මිටියක් කොහිල මිටියක් කොහිල මිටියක් දෙන්න ඕනේ ඉක්මන් ඉක්මන් ටෙක්ස්ට් රයිට් විවාහයක් ඉක්මනටද එක නම දෙපාරක් කිව්වට කමන්නේ නැද්ද කමන්නේ සනත් ඕකේ ගුඩ් එහෙනම් මේ තරුණ නළුවන්ව ඔවුන්ගේ කඩවසම්භාවය අනුව අනුපිළිවෙලින් නම් කරන්න රොෂාන් රණවන හේමාල් රණසිංහ මේනක රාජපක්ෂ අකලංක ගණේගම සාරංග දිසාසේකර සාරංග දිසාසේකර රොෂාන් රණවන රණවන ඊට පස්සේ හේමාල් ඊට පස්සේ දෙකම ගන්නවා මේනක රාජපක්ෂ මේනක රාජපක්ෂ ඊළඟට අර අකලංක අකලංක ගණේගම ඕකේ choose one pick one විජයනන්ද සිරිද ලකි ඩයස්ද විජයනන්ද සිරි චින්සන් කුරේද බන්දු සමරසිංහ බන්දු සමරසිංහ රොඩ්නි වර්ණකුලද රොනි ලීච්ද රොනි ලීච් ඕකේ ගුඩ් වෙල් ඩන් හොඳ තරගයක් දැන් කාටද දෙන්නේ ඒක තමයි හොඳ තරගයක් තීව්‍ර තරගයක් තිබුණ නිසා මම මේක බොහොම හොඳින් මේ අන්න හරි එහෙම කරලා තමයි සාධාරණ මේ විසඳුමක් දෙන්න ඕනේ ඒකට මට පුංචි බ්‍රේක් එකක් ඕන වෙනවා ඔහොම මෙන්න අපි ආයෙමත් එක්ක ඔයා ආදරණීයනේ මම සදා ආදර. ගැනේ හැමදාම. තීරු තරංගයක් බොහොම උණුසුම් අවස්ථාවක්. ඇත්තට ආදරණීය යුවලක්. ඔව්. නමුත් මේක තරංගයක්. ඔව්. මට නම් දුන්නත් කමන්නේ අපේ ගෙදරටම නේ. ඒක තමයි මත් මේ හිතන්නේ වුණාට මේ සාමාන්‍ය විශේෂයක් දෙන්න බෑ. තරංග ප්‍රතිපල. අන්න හරි. තරංගයක් නම් තරංගන ඔව්. තරංග ප්‍රතිපල වලින් ජයග්‍රහකෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ නැත්නම් කෙනා පරාජය වුණා කියන එක නෙවෙයි. අරයට දිනන්න හොඳ තරංගයක් දුන්නා කියන එක නේද? ඒ කියන්නේ අනිත් කෙනාට නිතරම ජයග්‍රහකෙක් ඉන්නවා. මම හිතන දේ කියන්නද අවංකව? ඔව්. මම හිතනවා මම හුඟක් දැන් මගේම අර මංකි රේසස් ඉස් ඕන් ටේල් කිව්වා වගේ. Yeah, okay. මම හොඳට පිළිතුරු දුන්නා කියලා. එහෙමද? මම හිතනවා. ඔව්. Okay. කවුරු කොහොම හිතුවත් මේ තීරණය ගන්නෙ මම. ඔව්. කෞෂන් කොෆි හැම්පර් එක දිනා ගන්නේ. සුමන අමරසිංහ. ඔව්. සුමන අමරසිංහ. Thank you. Thank you. නොසිතන විදියට ඉදිරියට ආවිලා තියෙනවා. ඒකනේ. හැබැයි මං හිතන්නේ මේ හොඳ තරංකරුවෙක් මුලින් මූණ දීපු නිසා තමයි මං හිතන්නේ සුමනාකිට හොඳට ඒකට ඔව් මූණේ පුළුවන් උනේ නේද? නැතුව දෙන්නගේ වේලපයින් මොනාරි පගාවක් දීලා මොකක් ප්‍රශ්නයක් උන්නේ නැහැ. මම ඒකේ නැහැ. හරි එහෙනම් කමක් නැහැ. මොකද එන්ජොයි කරාද දෙන්නම ඒ සෙග්මන්ට් එක? හොඳයි. හිතාමත්. ඉහළින් එන්ජොයි කළා. ඕල් රයිට්. වෙරි ගුඩ්. එහෙනම් දැන් තව එන්ජොයි කරන්න පුළුවන් මොමන්ට් එකක් තමයි මේ. මොකද මම ගියා මේ තමගේ සහෝදර ශිල්පී ශිල්පිනියන් ගාවට රසික රසිකාවියන් ගාවට මොනවද රොයි සුමනා යුවල ගැන හිතන්නේ සහ කියන්න තියෙන්නේ කියලා දැනගන්න. ඔව්. දැනගන්න කැමතිද? අපෝයි. මොනවද කිව්වේ? මොනවද කිව්වේ? බැන්නද දන්නේ නැහැ. සිනමාවේ යුවල වල් ගැන කතා කරද්දී අපි අහලා තියෙනවා විවිධාකාරී යුවල් වල් ඉන්නවා රෝමියෝ ජුලියට් යුවල් වල් ගින්දලා සිනමාවේ අපි දකින නළුවාසා නිලිය පිටතොත් විජේ මාල්නී යුවල මේ ආකාරයෙන් අපි තිරේදී විවිධාකාර යුවලවල් දකිනවා. නමුත් ඒ තිරේ යුවල සැබෑ ජීවිතෙත් ඒ ආකාරයෙන්ම ඒ දකින අපි සෙලුලොයිඩ් පටේ දකින ඒ සුන්දරත්වය සැබෑ ජීවිතේදීත් දකින්න ලැබෙන ඉතාමත් දුර්ලභ අවස්ථාවක් තමයි අපි රොයි සුමනා යුවලකින් දකින්නේ. හුඟක් වෙලාට රොයේ බොහොම විහිළුවෙන්. හැබැයි සෙට් එකේදී සුමනක් තමයි සියලුම වගේ කින් ගන්න ඒක නිසාම මම හිතන්නේ අයියට බොහොම පහසුයි. මොකද එයාට අවශ්‍ය විදිහට නිදහසේ එයා හිතන පතන විදිහට කටයුතු කරගන්න පුළුවන්. මොකද වගකීම නළු නිලියෝ පිළිබඳව ඔවුන්ගේ ඇඳුම් පැනඳුම් පිළිබඳව ප්‍රොඩක්ෂන් එක යන්නේ සියලුම කටයුතු මම හැම වෙලාවෙම අහලත් තියෙනවා. ඒ වගේම මම වැඩ කරපු අවස්ථාවලත් මම දැකලා තියෙනවා මේ සුමනක තමයි ඒක කරන්නේ. ඉතින් හැම සාර්ථකම පිරිමේ පිටුපස ගෑනියෙක් ඉන්නවා කියන එක ඒක විශාල උදාහරණයක් මේ රොයි සුමන කියන එක. මම හිතන්නේ ජීවිතේ රොයි අයට මේ වගේ බිරිඳක් හම්බෙන්නේ නැහැ. හැබැයි ජීවිතේ සුමනටත් මේ වගේ හස්බන්ඩ් කෙනෙක් හම්බෙන්නේ නැහැ. සුමනත් අදබල් ලෙස අසනීප වුණා. අන්න ඒ වෙලාවේ තමයි මම දැක්කේ සැමියෙක් තුළ තිබෙන මේ කැපවීම ආදරය
කොයි තරන්ද මේ බිරිඳට කියලා. රෝයිගේ ඇස්සල කඳුළු තිබුණා ඒ අවස්ථාවේ. ඔහු හැමිලේම දෙයියන්ට කිව්වේ අනේ මං ඉක්මට මැරෙන්න. මට බෑ මේ සුමන මෙහෙම ඉන්නවා බලයින්ද කියලා. ඒ සුමන ඔබ දන්නේ ඒවා. ඇත්තටම ඔබ හරි වාසනාවන්තයි. විහිළු පමණක් විහිළු විහි ඒ කොමඩි ෆිල්ම් එකක් නැතුව ඊට වැඩිය වෙනත් සිදේ මදමාවතී චිත්‍රපට කරන්න පුළුවන් හොඳ දක්ෂතාවයක් තියෙනවා කියන එක මට හොඳටම විශ්වාසයි. මම හිතන්නේ මුළු මහත් ශ්‍රී ලාංකේය සිනමාවටම ආදර්ශයක් සපයන යුවලක් හැටියට මම නම් කරන්න කැමති රොයි සුමනා යුවල. ඔයගේ හොඳ වගේම තමයි. ඒ කියන්නේ මේක එයාගේ නරක දෙයක් නෙමෙයි මම කියන්නේ මම නිකන් දකින්න දෙයක්. ඒක අපිට නෙමෙයි. මම හිතන්නේ සුමනට. මොකද මම දකින්නවා රෝයි අයගේ සෑම දෙයක්ම සුමන හොයලා බලලා කරන්න මම හිතන්නේ මේ අපේ උදේට නැගිටලා මූණ හොදන එකේ පවා මම හිතන්නේ පොඩි ළමෙක් වගේ ගිහිල්ලා ඒවා ඒ දෙයට පවා සුමන අත ගහනවා. ඒ දෙන්න එකතු වෙලා ඒ යන ඒ කම්බිනේෂන් එක මම හිතන්නේ සිනමාවේ හරි වටිනවා. කේන්ති ගියාම පොඩ්ඩක් සැරයි. කෙලින් කතා කරනවා. කියන්නේ මූණටම කියනවා. ඒක එක්තරා විදිහක හොඳ ගති ගුණයක්. ඉතින් ওই දෙන්නගේ එකතුව මං හිතනවා හරිම සාර්ථකයි කියලා. රොයි සිල්වා මහත්මයා ඇත්තරම හොඳ දක්ෂ නළුවෙක්. මීට වර්ෂ 50කට විතර වයි මම හිතන්නේ මම දන්න කාලේ මම පුංචි කාලේ ඉඳලා අපි හොඳ ප්‍රියතම නළුවෙක්. ඒ වගේම නිලිය. එයාගේ භාර්යාවත් ඇත්තරම නිලියක්. ඔයයි කියන්නේ හැබැයි ඌ සැහැල්ලුවෙන් හිටියට මම හිතන්නේ ශේෂ්ත්‍රය තුල නිර්මාණ තුලදී මම හිතන්නේ විශාල ගැඹුරු බොහොම අවධානම් සහිත නිර්මාණ වලට තමයි යොමු වුණේ. මොකද සමහර වෙලාවට මම හිතන්නේ මේ රෝයේ තරම් ප්‍රවීණයෝ එතකොට නවකීන් එකතු කරගෙන කරපු අධ්‍යක්ෂකවරයෙක් නැහැ. ප්‍රසිද්ධ රංගන ශිල්පී රොයි ද සිල්වා මහත්මයාත් එතුමාගේ දයාබර බිරිඳ සුමනා අමරසිංහ මහත්මියත් ඒකාබද්ධ වෙලත් වෙන්වෙන්වත් සිනමාවට කරපු සේවය ඒ වගේම නිර්මාණශීලී අගය සිනමා රසිකයෙක් හැටියටම මම තාම තිහලින් අගය කරනවා. මොකද ඒතුමා ඒ අය නළුවලලි ජීවිත ගත කරත් ඉතාම ගෞරවනීය විදියට තමන්ගේ වෘත්තීය ක්ෂේත්‍රයේ බබල වූ බව තමයි මගේ පුද්ගලික අදහස. මේ දෙදෙනාගේ එකතුව මම හිතන්නේ සංසාරගත බැඳීම බොහොම දුර්ලභව සිද්ධියක් ලෝකයක සිද්ධ වෙන්න පුළුවන් එවැනි යුවලක් එකට මුසුවීම. ඒක අපේ රටේ සිනමාවට ආශිර්වාදයක් වාසනාවක් කරා. ඕකේ මොකද රොයි සුමනා යුවලට ඒකනේ කියන් තියෙන්නේ. සමහර මම හිතන්නේ නොදන්නා දෙයක් නෑ වගේ දෙනා යනකොට නේද? ඔන්න රවුන්ඩ් අප් එක. අපි හිතනවා අපිව අමතක වෙලා කියලා. නමුත් බලනකොට අමතක වෙලා නෑ නේද? වෙලත් නෑ. වෙන්නෙත් නෑ. කරන්නත් බෑ. කියනයි කියන්නේ. ප්‍රීමම් වේකපම් ක්‍රිටිකල් කන්ඩිෂනම්. අලුත් කලාවක් සොයාගත්ත මන් දිනු වෙන්න ඕන නම් නිකන් ඉන්නපා කොහොම හරි දාපල්ලා බප් පෙස්සන්. වගතෙන් දැන් හොඳ වෙලාව මගේ ෂෝ එකේ අනිත් සෙග්මන්ට් එකට යන්න. මොකද මං ගාව තව කෞෂම් කෝෆි හැම්ප් එකක් තියෙන නිසා කවුද කැමති මේක දිනා ගන්න? මං ට්‍රයි එකක් දෙනවා. ඕකේ. ආකර්ෂණීය බර මේ කෝෆි හැම්ප් එක. අරකට වඩා බරද? ඔව්. දිනලම් බලන්න වෙනවා. බර මොකද්ද? අන්න හරි. හරි. රයිට්. දැන් මේ සෙග්මන්ට් එකට මූණ දෙන්නේ දෙන්න එකට. රයිට්. ඔව්. question and answer round එකේ මං අහන මේ ප්‍රශ්න වලට මුලින්ම උත්තර ලබා දෙන කෙනාට තමයි ලකුණු ලැබෙන්නේ. ඉතින් උත්තර ලබා දෙන්න ඕනේ buzz කරලා. මට point කරලා buzz කරන්න. ඒක තමයි. කරලා buzz. අන්න හරි. Well, let's start. Oh. අලුත් කලාවක්. ගීතේ ඉතිරි පද මොනවාද? අලුත් කලාවක් සොයාගත්ත මන් දිනු වෙන්න ඕන නම් නිකන් ඉන්නපා කොහොම හරි දාපල්ලා බප් පෙස්සන්. ෂා මම මේක තද වෙන්නේ නැති වුණානේ නැත්තම් මහා වෙලාව තමයි වෙලා කේන්ති වලින්. හරි හරි හරි. ඒ කියන්නේ පළවෙනි ලකුණ සුමනාකට ලැබෙනවා. ඕකේ. ප්‍රථම ශ්‍රී ලාංකීය නිලි ගායිකාව කවුද? කියන්න. අර පුළුවන් කියන්න. රුක්මනී දේවි. ඕකේ, very good. පිපි පිපි රේනු. ගීතය රැගත් සිංහල චිත්‍රපටයේ කුමක්ද? ගැටවරයෝ. වැරදි.
දීවරයෝ චාන්ස් එක තියෙනවා නෑ වැරදි පිපි පිපි මලින් මලට හැපිලා වාරෙන් වාරෙන් රන් මුතු දුව ෆස්ට් ජයග්‍රාහි ලකුණ ලැබෙනවා රෝහි අයියාට 2-1 ඕස්ට්‍රේලියාවේ අගනුවර කුමක්ද මෙල්බර්න් නෝ ඔස්ට්‍රේලියා උත්‍රේ කියන්නද උත්සාහ කරනවද කැන්බරා අපේ කැන්බරා සිඩ්නි හරි මෙල්බර්න් හරි දැම්මනම් හරිනේ දැන් ලකුණක් ලැබෙනවනේ නේද මේ කැන්බරා එක දාගෙන කැන්බරා එක දාගෙන ආදර කතාව සිංහල චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ කවුද චන්ද්‍රන් රත්නම් ඕකේ මෙන්න මම දන්නවා සද්දට හිටියා ඒක තමයි අවස්ථාව දීලා හිටියා 3-3 ඔස්කා සම්මාන උළෙල නියෝජනය කළ ප්‍රථම හින්දි චිත්‍රපටය කුමක්ද මදර් හින්දි ඕකේ වෙරි ගුඩ් සුමනාකිට ලකුණක් ලැබෙනවා ඔන්න තව ලකුණක් ඉදිරියෙන් දැන් ඇයින්නේ විරාගය චිත්‍රපටයේ සනත් ගුණතිලක රඟපෑ චරිතය කුමක්ද අයියෝ ඒ නම අරවින් ඕකේ රංගන ශිල්පී විජය කුමාරතුංග ප්‍රධාන චරිතයක් රඟපෑ ප්‍රථම චිත්‍රපටය කුමක්ද ප්‍රධාන චරිතයක් රඟපෑ තුෂාර හන්දානේ කතාව ගුඩ් සුමනාකිට ලකුණක් ලැබෙනවා මං හිතුවා ඒකේ කියලා මං හිතිය සඳරෙන් අවිත තුෂාර කියලා දැන් දෙන්නම ඉන්නේ සම ලකුණු තත්ත්වක මේ තමයි Q&A රවුන්ඩ් එකේ අවසාන ප්‍රශ්නය අයියා ඕකේ බ්‍රේස් යෝර්සෙල්ස් බොලිවුඩ් සිනමාවේ ෂෝමෑන් ලෙස හඳුන්වන්නේ කවද බොලිවුඩ් සිනමාවේ ෂෝමෑන් ලෙස හඳුන්වන්නේ කවද ෂෝමෑන් yes මයිදනේ වා තමයි ඒක ෂාරුක් ඛාන් නෝ නෝ ෂාරුක් ඛාන් ඒ කින් ඛාන් ඒ බාදුෂා නේ the showman of bollywood cinema ආමේ තමයි මොහුව හඳුන්වන්නේ මෙයාද මේ අනිල් කපූර් නෑ it's a kapoor but it's not anil kapoor raj kapoor yeah මෙයා දින්න raj kapoor roy de silva මහත්මයා ඒ අනුව එක ලකුණකින් ජයග්‍රහණය කරන Q&A round එක show time with niro caution coffee happy එක ලැබෙන්නේ roy de silva මහත්මයාට වෙන්න thank you that was quite interesting mama tappuri gewa appuri gewa විතරක් නෙමෙයි ඕකේ වෙල් දැන් මං හිතන්නේ මේ බොහොම හොඳින් මුණ දුන්න තරංගයට හොඳ ලොකු තරංගයක් උද්‍යෝගයක් නේද තිබුණා එන්ජොයි කරාද දැන්ම ඕයෝ මමත් එන්ජොයි කරා එනිවේ ඉතින් ඒ segment එකත් එක්ක show time with niro මේ episode එකේ end එක එනවා ඉවරයි ඔව් ඉතින් මට හරිම සන්තෝසයි මං හිතන්නේ මම විශේෂයෙන් පුන පුනා කියන්න ඕනේ කියලා මං රෝයි සුමනා යුවට කොච්චර කැමතිද කියලා ඒක මගේ body language එකෙන් ඔයාලට තේරෙන්න ඕනේ තේරෙනවා තේරෙනවා ඕකේ මෙන්න එහෙමනම් මගේ guest book එක ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා දෙන්නාම සංකරණ ඔව් Thank you so much. You're most welcome and තව දෙයක් තියෙනවා මට දෙන්න. මොකක්ද අපි? Coffee hampers දෙන්නනේ. ඔව්. දැන් මේව හදාගෙන බොන්නේ කොහමද? ආ. ඒකනේ හිතුවද? ඒකට පවා මංගව දේවල් තියෙනවා. මේ show time with Niro special coffee mugs දැන් බලන්න මේ කවුද ඉන්නේ කියලා. Foo. You like it? Right Sumana Niro. අපි දෙන්නමු නේද? මේක අපිට ලබා දුන්නේ මීෂා. මීෂා කොහොමද? මීෂා අපිට මඟ දීලා. මීෂා thank you මීෂා. yes. ඒ හින්දා දැන් ඉතින් මගේ ගෙදර ආවයි කියලා අමතක කරන්න බෑනේ. ඔව්. නේද? ලස්සනයි. දෙන්නට මෙස් තියෙනවා. හරි බලන්න. thank you so much. එහෙමනම් එන්න දැන් අපි යමු අපේ dance floor එකට. okay. dream on wake up on critical condition அர்த்தம் கேக்கப்பம் ஹிலடுல சப சேக்கப்பம் பேசுட்டு பேசும் தரத்தி போத்துறம் தாப்புட்டு பேசும் தாம சூத்துறம் கைசம் தண்டரம் டவுனம் மண்டரம் கைசம் மாட்டரம் சிங்கம் மண்டரம் ஜம்பிங்கம் பம்பிங்கம் ராபிங்கம்
පිංගම් වන්නේ.